නවලක්ෂ 25000කට ආසන්න ප්‍රමාණයකට කොවිෂීල්ඩ් එන්නතේ පළවෙනි මාත්‍රාව ලබා දීලා තියෙනවා. ඒ මාත්‍රාව ලබා දීම තුළින් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය ඇතිවීම තුළින් තමයි අපි පහුගිය දවස්වල රෝගේ පාලනයේ යම්කිසි විදියකින් දැක්කේ ඒ දායකත්වයක් තිබුණා. ඒ දායකත්වය මේ එන්නත ලබා දීමේදී දෙවන එන්නත සති 12ක සම්පූර්ණ වුණු කාලයේදී ලබා දීමෙන් ඉතාමත්ම හොඳ ප්‍රතිශක්තිකරණයක් ලබා දෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි දෙවන එන්නත් ලබා මාත්‍රාව ලබා දීම ආරම්භ කර තියෙන්නේ. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනවා යම්කිසි විදියකින් රෝග ව්‍යාප්තිය තියෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී එක එන්නතක් හෝ ලබා දීම තුළින් පුළුවන් උපරිමයෙන්ම මේ රෝගය පාලනය කිරීමට කටයුතු කරන්න කියලා අත්දැකීම් වලින් තියෙනවා. ඒ වගේ රෝගය පාලනය කිරීම සෑහෙන දුරකට ළඟා කරගන්න පුළුවන් කියලා, ඒ දායකත්වය ලබා ගන්න පුළුවන් කියලා. යම්කිසි කෙනෙකුට හරියටම සති 12 සම්පූර්ණ වෙනකොට මේ එන්නත ලබා ගන්න බැරි වුණොත් එතනින් ඔබට මොකද වෙන්නේ කියන සැකය සහ කුතුහලය තියෙන්න පුළුවන්. ප්‍රතිශක්තිකරණයේ යම්කිසි අඩුවක් තිබුණත් ඒ ආසාදනයට යම්කිසි විදියකින් මැදිහත්වීමක් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සිදුවෙනවා. යම්කිසි විදියකින් සති 12 එක මාත්‍රාවක් අරගෙන සති 12 සම්පූර්ණ වෙච්ච නැත්නම් ඒ පහුවෙච්ච කෙනෙකුට වුණත් යම්කිසි විදියකින් වෛරස් ආසාදනය ආවොත් ඒ ආසාදනය වළක්වා ගැනීම හෝ නැත්නම් ඒ ආසාදනය ඉතා දගුණු තත්ත්වයට පත්වීම හෝ එහෙමත් නැත්නම් ඒ ආසන තත්ත්වෙ මිය යෑම හෝ එයින් වළකින්න පුළුවන්. ඒ වගේම තමයි යම්කිසි විදියකින් එන්නත පමා වුණයි කියලා පමා වුණාන් පස්සේ යම්කිසි විදියකින් දෙවන එන්නත ලබා දුන්නොත් නිශ්චිත නිර්දේශ කාලයට පස්සේ ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයාගේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණය නැවත වතාවක් යථා තත්ත්වයට පත් වෙනවා. ඉතාමත් හොඳ ප්‍රතිශක්තිකරණයක් ඇති වෙලා ඒ රෝගෙන් ආරක්ෂා වීම සම්පූර්ණ ආරක්ෂා වීම සිදු වෙනවා. ඉතින් ඒ තත්ත්වය යටතේදී සති 12 සම්පූර්ණ වුවහම කොවිඩ් ශීල්ඩ් එන්නත ලබා දීමටත් යම්කිසි විදියකින් පමාවක් සිදු වුණත් ඒ පමාව පුළුවන් ඉක්මනින් ඒ එන්නත ලබා දීමටත් අපි කටයුතු කරනවා. මේ තුළින් පළවෙනි මාත්‍රාව ලබාගත්තු සිරුප් දෙනාට සම්පූර්ණ ආරක්ෂාව නැත්නම් උපරිම ආරක්ෂාවක් දෙවන එන්නත ලබා දීම තුළින් ලබා දීමට අපි අරමුණු කරගෙන ඒ අනුව කටයුතු කරනවා. Breaking.lk